හිටපු නියුත් ජමාත්‍ය පාලිත දෙවර පිරුම් මහතා සිය පෞද්ගලික ඉඩමකදී විදුලි සැරවැදීමකින් ජීවිතක්ෂයට පත් වුණේ පසුගිය 16 වෙනිදා පස්වරුවේ. ඒ මහතාගේ දේහය රැස්ව සිටි පිරිසගේ සෝසුසුම් මැද්දේ පෙරදා රාත්‍රියේ මතුගම යටදොලවත්තේ පිහිටි නිවසට රැගෙන ආවා. ඊයේ රාත්‍රියේත් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලනඥයින් හා ප්‍රදේශවාසීන් ඇතුළු බොහෝ පිරිසක් පැමිණ සිටියා. අදත් උදෑසන සිටම තෙවරප් පිරුම් මහතාගේ දේහයට අවසන් බුහුමන් දැක්වීමට විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. දවකරාර නැතිවරි දවසල කොරුණ දවසල කෑම ගිහිඳන්න. අල්ලි ව්‍යාසනයකදී මුලින්ම පිහිටවෙන එකම චරිතේ. පක්ෂ වේදනය, ජාති වේදනය, ආගම් වේදනය, ගංවතුරත් ගැලුවත් මුලින්ම පිහිටවෙන මේ මනුස්සය ඉන්න මොන චරිතයක්. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදිහට නෙමෙයි යා ඇසුරුනේ. දේශපාලනයට වඩා මිනිස්සුන්ට තමයි ගොඩක් ආදරෙන් කටයුතු කරේ. මුතුතුමා හරි ආදරේ දුප්පත් මිනිසුන්ට දැක්ක තැනදී හැමොත් එක්කම කතා බහ කරනවා. ඇත්තම මේ ප්‍රදේශයට මේ කළුතේ දිස්ත්‍රික්කයට ඇතම වටිනා පුද්ගලයෙක්. සමාජ සීලම මුස්ලිම් දෙමළ සිංහල සීලු දෙනාට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අද පිරිවරුවේ තෙවරප් පිරුම් මහතාගේ දේහයට අවසන් බුහුමන් දැක්වුවා. වෙනදට මේ මයික්‍රෝෆෝනේ රැගෙන මන්ත්‍රීතුමාගේ නිවසට හරි නැත්නම් මන්ත්‍රීතුමා වාසය කරපු මේ වතුයායට හරි මම ආවනම් මාවේ එතුමගෙන් ප්‍රශ්න කරන්න. ඕනම ප්‍රශ්නයකට පිළිතුරු තිබිච්ච මන්ත්‍රීතුමා අද වෙනකොට නිහඬ වෙලා. හැබැයි මන්ත්‍රීතුමා නිහඬ වෙන්න කලින් මන්ත්‍රීතුමා වාසය කරපු මේ වතුයායේ මන්ත්‍රීතුමාගේ දේහය තැන්පත් කිරීම සඳහා මන්ත්‍රීතුමා විසින්ම මේ විදියට සොහොන් ගැබක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අද පස්වරුවේදී එතුමා පිළිබඳව අවසන් කටයුතු සිදු කිරීම නියමිත වෙ තිබෙන්නේ මේ ස්ථානයේදී. අපි සූදානමින් ඉන්නවා රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයනොත් ඒ පිළිබඳව ඔබට තොරතුරු ගෙන එන්නට. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.